ඓතිහාසික මහනුවර නගරය පසු කරමින් තලාතුවේ මාර්ගය ඔස්සේ ගමන් කළ විට හමුවන මොරකොල්ල ග්‍රාමයේ පිහිටි සුන්දර බෙල්වුඩ් මිටියවත නම් සැබවින්ම සෝබා ධම්මාතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන මනස්කාන්ත ප්‍රදේශයක්. මෙවැනි අපූර්වත්වයක් මැද 1981 වර්ෂයේ සිට පුරා 38 වසරක් දහස් ගණනින් සොඳුරු වේදීන් දැයට දායාද කළ සෞන්දර්ය චාරිකාවක රූපමය පෙළ ගැස්මයි. බෙල්ලුඩේට අලුත් දවසක්. ඒත් සාමාන්‍ය තක්සලාවකට එහා ගිය දිනචර්යාවක් වුන් සතුයි. දවසේ වැඩ ආරම්භ වෙන්නේ පාන්දර 5ට. අලුත් කෙනෙකුට පුරුදු වෙන්න ටිකක් අමාරුයි. අනාගත ගායන හා නර්තන ශිල්පීන්ට මේ උදෑසන පුහුණුව බොහොම වටිනවා. බැලු බැල්මට ඔවුන්ගේ මේ නේවාසික සිව්වසර අසීරු කාලයක් යයි ඔබට සිතේ. නමුත් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් මේ පුහුණුවේ වටිනාකම අසීමාන්තිකයි. ජාතික තරුණසේ ස්වභාවයේ සුවර්ණමය යුගයේ වන 70 දශකයේ තමයි බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ ආරම්භ කරේ. මේක 1980 වර්ෂයේ එවකට තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනාවක් අනුව එවකට සභාපති චරිත රත්නත්තේ මැතිතුමාගේ සංකල්පනාවක් අනුව තමයි මේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ බෙල්ලුඩ් රූපවාහිනී ගම්මානයේ නමින් තමයි ආරම්භ කරේ. බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතන ගැන කතා කරන විට බෙල්ලුඩ් කියන නම හැදුණු හැටි අපි ඉතා වැදගත් වෙනවා. හේතු තමයි බෙල්ලුඩ් කියන නම හැදුනේ විශේෂයෙන්ම ඒ කාර්ය ගෘහ නිර්මාණය සඳහා දැව භාවිත කරා. එතකොට මේ බෙල්ලුඩ් බංගලාවේ බෙල් එක සකස් කරලා තිබ්බේ දැවේ. නිසා බෙල් ශබ්දේ නෝ නිසා උඩ් කියන කැලා දාලා බෙල්ලුඩ් කියලා හැදුණා. ඒ බෙල් එක නාද වෙනවා මුළු බංගලාව පුරාම ওই අක්කර බාගිරට ආසන්න කොටසක අපේ බෙල්ලුඩ් බංගලාව පැතිරලා තිනවා. ඒ පැතිරෙන සියලු තුනම මේ බෙල් එක ඇහෙනවා. ඒක ලී වලින් හදපු නිසා තමයි බෙල්ලුඩ් කියලා හඳුන්වන්නේ. බෙල්ලුඩ්ගේ දැනට ළමයි ඉන්නවා නර්තන අංශයේ ගේන ළමයි 15යි පිරිමි ළමයි 5 දෙනෙක් ඉන්නවා. කැපවීම තිබුණ හින්දා තියෙන හින්දා තමයි ගුරුවරු මේ ළමයි මෙතන ඉන්නේ නැත්තම් දැන් ගුරුවරු ගන්නන්න නැත්තම් ගුරුවරු වෙලාවට වැඩ කරන්නේ නැත්තම් ළමයි මෙතන ඉන්නේ නැහනේ ළමයිට බෝරින් වෙන ළමයි ඉන්නේ ඒ ළමයි මෙතන රැඳෙන්නේ ගුරුවරු තමයි මෙතන මම හිතන්නේ මේ එක මම හිතන්නේ මෙහි ඇත්තටම ගොඩක් දුෂ්කරයි පහසුකම් නැහැ ගුරුවරුන්ට යන්නේ අපහසුතාව තියෙනවා මෙහි සමහරු රැඳිලා ඉන්නවා මේ නමුත් අපි ආසාවෙන් ආදරින් මෙතනට වැඩ කරගෙන යනවා අපි හැදිච්ච තැන හින්දා දිශා මඳුමාලි ජයසුන්දර මගේ ගම් පූජා පිටිය බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ නර්තන ඩිප්ලෝමා දැනට හදාරනවා නර්තන විෂයට ආදරේ හිඳ ආස හිඳ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතේ තෝරගන්නවා හරි සුන්දර පරිසරයක් තියෙනවා වටපිටාවක් තියෙනවා ඒ නිසා ආදරේ ආසයි ඒ නිසා මෙතන මම ආවා සාමාන්‍ය ඩිප්ලෝමාවක් අපිට හම්බ වෙන්නේ ඒ ඩිප්ලෝමාව අරන් ගිහලා අපිට එළියේ යම් කිසි දෙයක් කරන්න බෑ ගුරු වෘත්තියකට යන්න තරම් සුදුසුකමක් ලැබෙන්නේ නැහැ අපි තවත් දේවල් කරගෙන තමයි ඒ දෙයට යන්න ඕනේ NVQ level 6 හම්බුනොත් අපිට යම් වික්සි බලාපොරොත්තුවක් තියෙනවා ගුරු වෘත්තියට යන්න මම උගන්වන්නේ උතුරු ඉන්දියානු නර්තන සම්ප්‍රදාය භරතනාට්‍යම් කියන සම්ප්‍රදාය තමයි උගන්වන්නේ මම වැඩ කරන්නේ දමිළ ළමයිත් එක්ක මට දමිළ බස හසුරන්න පුළුවන් මම අවුරුදු 6ක් දමිළ බස පිළිබඳව උපාධියක් අරන් තියෙනවා ඒ නිසා දමිළ ළමයිත් එක්ක වැඩ කරන්න හරිම ලේසි ළමයිට ප්‍රධාන වශයෙන්ම මේ ඇඳුම් ආයිත්තං එතකොට ළමයිට අවශ්‍ය කරන උපකරණ එතකොට ශාලා පහසුකම් දේවල් වගේ ගොඩක් මේ ළමයිට අඩුපාඩුකම් මැද්දේ තමයි මේ ළමයි මේවා දේවල් කරන්නේ දරුවන්ට සීමා සහිත ප්‍රමාණයක් තමයි මේකට ඉගෙන ගන්න ලැබෙන්නේ කියන්නේ ළමයි කියන්නේ එක වර්ෂයකට ළමයි 10 දෙනෙක් වගේ මං හිතනවා මීට වැඩි සංඛ්‍යාවක් අපිට ගන්න මේ ළමයි කියන්නේ මේකට බඳව ගන්න අවස්ථාවක් දෙනවා නම් බොහොම වටිනවා කියලා මම හිතනවා
තරුණ සේවා සභාවේ සංස්කෘතික කණ්ඩායම පටන් ගත්ත වකවානුව ගැන මතක් කරනවා නම් 1980 තරුණ සේවා සභාවට අඩුවක් පාඩුවක් තිබුණු දෙයක් තමයි සංස්කෘතික කණ්ඩායම. පළවෙනි ගුරු ගෙදර තමයි ගෙදර දෙවෙනි ගුරු ගෙදර තරුණ සේවා සභාව. තරුණ සේවා සභාවේ 1982 තමයි පටංගල ඉඳලා බෙල්ලු ඩායතනෙට කණ්ඩායම ගෙනාවේ. ඒකටත් මූලික අඩිතාලමක් වුණ තරුණ සේවා සභාව. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්යවාද කණ්ඩායමට 1982 මෙහි ඇවිල්ලා මාස ගානකින් මට යන්න ලැබුණා. තරුණ සේවා සභාවේ ඒ පන්නර නිසා ඇවිල්ල අවුරුදු 9ක් ඉඳලා ආපහු 1990 ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලුඩ ආයතනයේ නැටුම් උපදේශකවරයෙක් වශයෙන් එන්න මට අවස්ථාව ලැබුණා. ඒ මූලදිගත් වූ හැකියාව සහ දක්ෂකම රටට පෙන්නපු නිසා සමාජයට පෙන්නපු නිසා තරුණ තරුණියෝ ගොඩක් දුරට අපිට ඇදීගෙන එන්න පටන් ගත්තා තරුණ සේවා සභාව. නර්තනයත් එක්කම ආරම්භ කරා උඩරට නර්තනයේ දේශීය සංගීතයේ බටහිර සංගීතයේ හින්දුස්ථාන සංගීතයේ කර්ණාටක සංගීතයේ භරත නාට්‍යම් කියන විෂයන් ටික ආරම්භ කරා. ඒ ආරම්භ කරන විෂයන් ටික අද දක්වා පැවැත්වෙනවා. ඉතිහාසයේ දිහා බලොත් සැලිනියෝ කියන සංගීත කණ්ඩායම් බිහි වුණත් බෙල්ලුඩ්ඩකින් තමයි කාන්තා. ඒකට අපේ යෝන් ගී කියලා කණ්ඩායම් බිහි වුණා. දැන් මේ වර්තමානයේ වෙන විට බෙල්ලුඩ්ඩක වසර කහමාරක් දෙයක් නවීන බිල්ඩින් හදන ඉඳලා හතර කරලා තිබුණ 2019 මාර්තු 8 තමයි බෙල්ලුඩ් සංගීතයේට නැවත ළමයි බඳවගත්තේ. මියුසික් එක තිබ්බ ආසාරත් එක තමයි ගොඩක්ම මේ ගැන දැනගෙන මේ ආයතනයට ආවේ. හරිම සුන්දර තැනක්. ආසයි ගොඩක්. මියුසික් පැත්තෙන් මියුසික් වලට අර ඒ වයසත් එක්ක එන පිස්සුවත් එක්ක තමයි ඉතින් බෙල්ලුඩ් කියන දේ ඔලුවට ආවේ. ඒ කාලේ ලංකාවේ මියුසික් වල තිබ්බ තැනත් එක්කයි ඒ තිබ්බ පරිසරයත් එක්කයි මේ ආයතනයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා ලංකාවේ මියුසික් පැත්තට. මොකද ලංකාවේ තිබ්බ ලොකුම මියුසික් පාඨමාලා තන ආයතනයක් මේක ඒ කාලෙත් එක්ක බලද්දි. එතකොට මේකෙන් තමයි බිහි වෙලා තියෙන්නේ චන්ද්‍රලේඛ පෙරේරා, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ගොඩක් පින්සුදේපියන්ත, ගොඩක් අපි දන්න මෑත කාලේ දන්න ජනප්‍රියම ගායකයෝ බිහි වෙලා තියෙන්නේ මේකෙන්. මේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනේ ළමයි ළමයින්ට දෙන කාලේ වැඩි. ඒ කියන්නේ ළමයිගේ ප්‍රැක්ටිස් එකට එහෙමත් නැත්නම් ළමයින්ට දෙයක් දැනගන්න ගුරුවරුත් එක්ක තියෙන මේ සම්බන්ධය ගනුදෙනුව ගුරුගෝල සම්බන්ධය සිංහලෙම කිව්වොත් ඒක වැඩි. ඒ කියන්නේ ළමයිට දැනුම හොයාගන්න තියෙන chance එක වැඩි. බෙල්ලුඩ් එක කියන දේ තාම මිනිස්සුන් අතරට ගිහිල්ලා නැහැ. ඒක මිනිස්සුන් අපේ සමාජ බොහොම සුළු පිරිසක් තමයි දන්නේ. රජයෙන් ඒ කවුරු හරි මොනහරි වෙලා මොනහරි සම්පාදනය ඇවිල්ලා මොනහරි විවස් මොනහරි වෙලා ඇවිල්ලා ඒ දරු අපි මේ අපේ දරුවංගක මොකක් හරි කියලා උඩට ගත්තොත් මං හිතන්නේ ඒක තිබ්බ කාලේ හිමත් නැත්නම් ඒ අපි කියන්නේ ඔය චන්ද්‍රසේන චන්ද්‍රතිලකයි ඒ කටි බිහිවෙච්ච කාලේ ආයේ නැවත ගේන්න පුළුවන් කියලායි මගේ විශ්වාසය. Sari
லெக்சர்ஸ் எங்களுக்கு வந்த ஸ்டார்ட்ல இல்லை. இப்போ தான் லெக்சர் வந்திருக்காங்க. இந்த இவரே எங்களுக்கு தொடர்ந்து இருந்தாருன்னு சொன்னால் நாங்கள் நல்லபடியாக வெளியில் போயிடுவோம். இந்த கோர்ஸ் முடிஞ்சால் இப்படியும் டீச்சிங் செய்யணுமென்ற ஆசை இருக்குது. ஆனால் டீச்சிங் செய்யும் போது நான் எம்ஏ செய்து முடிக்கணும். எம்ஏ செய்து முடிய டீச்சிங் கிடைக்கும். டீச்சிங் கிடைச்சா அதை செய்து போட்டு இங்கே வந்து ஒர்க் பண்ணணும். எங்களோட செக்ஷனில் இது வரைக்கும் நல்லதாக நாங்கள் செயற்படுத்தக்கூடிய மாதிரி எந்த இன்ஸ்ட்ருமெண்ட்ஸும் இல்லை எங்களுக்கு. அதனால் எங்களுக்கு இப்போ நாங்கள் இன்னும் மேலே வோக்கல் மட்டும் செய்யாமலுக்கு இன்ஸ்ட்ருமெண்ட்ஸும் பழகிறதுக்கு எங்களுக்கு இன்ஸ்ட்ருமெண்ட் வேணும். அதுவும் கொஞ்சம் உதவியாக இருக்கும், செய்து தான் நல்லாயிருக்கும். இப்போ எங்களுக்கு வந்து டீச்சிங் பேச்சுன்னு சொல்லி டீச்சிங்க்கு வந்து என்விக்கு கிரேட் சிக்ஸில் தந்துருக்காங்க. அது வந்து டீச்சிங் பேச்சுன்னு சொல்லி எல்லாம் கொடுத்ததால் சந்தோஷம்தான். ஆனால் அது கிடச்சா இன்னும் ஆச்சு. மம நத்தா பிரியேந்திர, மம ஹலாவத்து, மம வெஸ்டர்ன் மியூசிக் கரானி. வெல்லுட்டே ஹோந்தாய், அத்தியாபன கட்டுவது ஹோந்தாய், இஹல மட்டும் லபினமா. வோக்கல் வளர்ட்ட குருரேக்னே வோக்கல் ஓனி வெஸ்டர்ன் மியூசிக் வேல்டு உடத் தீனா வோக்கல் ஹார்மனைசிங் ஏ பாட் ஃபோ பாட் ஹார்மனி தீனும் ஏ வைத்தியம் அப்படி இங்கே மித அடுப்பாடு விதமாக இருக்கும். නිවාස පාලිකාවක් වුණාම සියලු මෙහි සිටින සියලුම අභ්‍යාසලාභීන්ගේ තොරතුරු මංගාව තියෙන්න ඕනේ. ඒ තොරතුරු සියලුම විස්තර කාර්යාලය පිළිබඳ දැනුවත් කරලා ඒ විස්තර හැමදේම මංගාව තියෙනවා. ඊට අමතරව මෙහි සිටින සියලුම ළමයිගේ හැසිරීම කැම බීම පිළිබඳ උදෑසන නැගිටීමේ ඉඳලා හවස නිින්දට යාම දක්වා කාර්යයන් දක්වා මම හැමදේකම සොයා බලනවා. ඒ විස්තර මම මංගාව තියෙනවා හැමදේම. ආයතනයේ තියෙන සියලුම පවිත්‍රතා කටයුතු ඒව ගැන ළමයි නිසි පරිදි කාලසරහන් අනුව මේ රැස්වීම වලට සහභාගී කිරීම ආදී ඒ සෑම දිනම උදෑසන රැස්වීමට ආදීට හැම දෙයකටම මම එතෙන්ට වාර්තා කරනවා ළමයි සමගම හැම වෙලේම. මම තරුණ සේවා සභාවට බැඳුණා 1980 සැප්තැම්බර් 1 වෙනිදා. ඒ අපේ මූලාරම්භය අපේ සංස්කෘතික කණ්ඩායමේ සංගීතාංශය යොවුන් ගී නැටුම්මාංශය යෞවන ප්‍රතිභා එතකොට ඒ වගේ බටහිර සංගීත යොවුන් මිහිර ඒ වගේ ගොඩක් පුහුණු කටයුතු සිද්ධ කෙරුණා. 84 අගෝස්තු මාසේ වෙනකොට බෙල්ලුඩ් එකෙන් එළියට ආවා. ඇවිල්ලා මං ගුරුවරයෙක් විදිහට සැප්තැම්බර් මුල ඉඳන් සේවය කළා. අපි දැන් බෙල්ලුඩ් කණ්ඩායමක් තියෙනවා, ආදි විද්‍යාර්ථීන්ගේ කණ්ඩායම කියලා. අපි දැනටත් අපි හැමෝම එකතු වෙලා අවුරුද්දකට සැරයක් වෙනම සුහද හමුවක් එක එක වැඩසටහන් කරනවා. තවමත් ඒගොල්ලොත් අපිත් එදා වගේම අදත් එකතු වෙලා වැඩ කටයුතු කරනවා. අසයිමු අපි සුමුදු වෙල්ලට සයුර මුයන පෙන් කතා බලයිමු අපි ඈත සිටිගේ මෙවිනි සෙවෙනලි පෙන් රටා. ශ්‍රී ලාංකීය කලාකෙත ඔබනම් වන තරුණ පරපුරක් බිහි කිරීම තමයි මගේ ව්‍යායාමය. මේ සඳහා ශ්‍රී ලාංකීය කලාවත් එක්ක බටහිර කලාවත් ආක්‍රමණය කරමින් නව නිර්මාණ ඇති කරන පුද්ගලයන් බිහි කිරීමේ සැලැස්මක් සකස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු තුළදී අපි පස්සවුරුදු සැලැස්මක් තුළ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ ලෝකයේ ලංකාවේ ආදර්ශවත් නිකේතනයේ බවට සංගීත පරිසරයේ බවට පත් කිරීම අරමුණක් තියෙනවා. ඒකට අපි ලොකු කැපවීමක් කරන්නට ඕන. ගමනාන්තයන් එකිනෙකාට වෙනස් වූ රාත්‍රී 9ක් පුරාවට බෙල්ලුඩ් සහෘදයන්ගේ ප්‍රාර්ථනා ඒකාත්මික වන්නේ තම හැකියා දක්ෂතාවලින් පවා දුර්ගා ලක්ෂ්මී හා විශේෂයෙන් සරස්වති දේව මාතාවන් පුදන නවරාත්‍රී පූජාවත් එක්ක. ඒ ප්‍රාර්ථනය නම් දෙවිඳුන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් එදා බෙල්ලුඩේ ස්වර්ණමය යුගයේ බිහි වූ කලාකරුවන් මෙන් කලාකෙත ආදරෙන් වැළඳගන්නට බලා සිටින ශ්‍රී ලාංකික සෞර්ධයන් හට සශ්‍රීක සෞන්දර්ය වේදින් පිරිසක් මේ සොඳුරු ඉසව්වෙන් බිහි වේ. ආරු මුරිවා
Udana sandu kapuru suanda kuru.